සුබදවසක් ඔබ සියලු දෙනාටම මම ඉස්සලා ලිපියක් පළ කරා මේ process එක ගැන මේ process එක ගැන ඒක stage ගැන ඔය කට්ටිය අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඒක දැනගන්න ඕනේ මොකද මේ ඔය කට්ටිය agency එකකින් විමසනකොට මගේ work permit එකේ status මොනවද තත්ත්වේ මොකක්ද කියලා විමසනකොට ඒ ඔෆිස් එකේ අපිට කෙලින්ම චෙයාර්මන්වත් මැනේජින් ඩිරෙක්ටර්වත් කතා කරන්න හම්බෙන්නේ නැහැ line busy ඒ වගේ මේ කට්ටියගේ numbers busy වෙනවා ඔෆිස් එකේ answer කරන්නේ ඒකේ වැඩ කරන staff එකේ ඉන්න කවුරු හරි කියන ළමයි එතකොට එයා මේ එයාට කියන්න පුළුවන් එකම වචනේ තමයි sir එක process වෙනවා කියන එක ඒකේ stage එක කියන්න එයාට හැකියාවක් ලැබෙන්නේ නැහැ බොහොම අඩුයි එතකොට ඔය කට්ටිය මේක stage එක හන්න මතක තියාගන්න මේක stages පහක් තියෙනවා ඒක කන්ෆර්ම් කරන්න පුළුවන් මොකද මෙහි ඒජන්සි එකයි එහි එම්ප්ලොයර් උයි දෙන්න බොහෝම එකතුව තමයි කටයුතු කරන්නේ. එතකොට කවුරුත් මේ දෙන හැම දෙයක්ම ඩීටේල්ස් අප්ඩේට් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ කියලා එක දෙය දෙකොල්ලම දැනගෙන ඉන්නේ. දැන් මේ අහනකොට ස්ටේජ් ගැන අහනකොට පළවෙනි ස්ටේජ් එක විදියට තියෙන්නේ සෙන්ඩ් ඉන් ස්ටේජ් එක. දෙවෙනියට තියෙන්නේ රිසීව් ඉන් ස්ටේජ් එක. මම මේවා රිසීව් කරා කියලා එයා කන්ෆර්ම් කරනවා. තුන්වෙනි තමයි එයා මම විදේශ ශ්‍රමිකයන් බදවා ගන්නවා මේ 10 දෙනාට මේක ඇප්රූව් කරන්න කියලා එහෙ එරට කම්කරු අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කරලා ඒ ඇප්රූවල් එක ගන්න ඒ ડોකියුමන්ට්ස් එහෙට ඉදිරිපත් කරනවා. එතකොට ඒ ගැනත් මෙහෙට දැනුම් දෙනවා. හතරවෙනි එක තමයි ඒක ඇප්රූව් කරලා එයාට ලැබෙනවා. ලැබුණාන් පස්සේ ආයක තියාගෙන ඉන්නේ එයා ඒක මෙහෙට එවනවා. අන්න ඔය ස්ටේජ් පහ යනවා. ඊට පස්සේ තමයි අනිත් වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට කවුරු හරි කියනවා නම් ඔය කට්ටිය කෝල් කරනකොට ඔය ඉන්න නංගි කෙනෙක් කියනවා නම් මේ ප්‍රොසෙස් වෙනවා කියලා ටග් ගාලේ වල මහන්ඳ මොකද්ද මගේ ඒකේ තියෙන ස්ටේජ් එක කොයි ස්ටේජ් එකේ තියෙන එකද දෙකද තුනද හතරද ඔක අහන්න. අන්න ඒක අහනකොට එයා දන්නේ නැත්තම් එයා කෙලින්ම සිම්පල් විදියට ඔය කට්ටියට කියන එකක් නෑ මේ ප්‍රොසෙස් වෙනවා කියලා. එයා දුවලා දුවලා ගිහිල්ලා බොස් ගෙන් අහලා හරියට ඔය කට්ටියට උත්තරේ දෙයි. මට එහෙම කරන්න බැරි වෙච්චින්ද තමයි අද මේ වීඩියෝ දාගෙන මෙහෙම එන්ට වෙලා තියෙන්නේ. මම ඒ දවස්සේ මම මේවා දැනගෙන මම ඇහුවා නම් මගේ ස්ටේජ් එක මොකක්ද කියලා එහෙනම් මට වැඩේ මීට වෙලිය පහසු වෙලා යමක් කරන්න තිබුණා. ඒ නිසා ඒ වැරද්ද ඔය කට්ටිය කරන්න එපා. මගේ ලිපිය කියවන්න මේ වගේ අප්ඩේට් එක නැදින්ද මේක ෂෙයා කරන්න කරලා ඔය කට්ටිය තමන්ගේ රට යන ප්‍රොසෙස් එක හරියට කරගන්න. එහෙනම් බොහොම ස්තුතියි. අපි නැවත හමුමු.